हाय निरन, वाकी फुटबॉल और पढ़ाई करते हो मजे? फुटबॉल पटांगत्ते वैसा और तू दहातु नहीं थी मुलीम मामा करे जिम्नास्टिक मंग फुटबॉल टर चल में इंटरेस्ट एक्टिव बनाए इट पास से एथलेटिक्स करा ऐसे ही तो आ मगे लांगे फ्लेक्सिबिलिटी का ही पैसे का ही दिन निसा फुटबॉल प्ले करा අපි රෝගේ ස්කූල් ලයිෆ් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ස්කූල් ලයිෆ් එක ගැන කතා කරොත් මම මුලින්ම මගේ ස්කූල් එක ආනන්ද ශාස්ත්‍රාලයේ කෝට්ටේ. ඊට පස්සේ ඕලේ ලෙවල්ස් කරන්න මම අපේ ගෙවල් ෂිෆ්ට් වුණ නිසා මාකොලට සකස්කන්ද මහාවිද්‍යාලය තමයි මම දෙවනි පාසල විදිහට තෝරගත්තේ. ඔයා කවදද දැනගත්තේ ඔයාට ෆ්‍රී ස්ටයිල් පුළුවන් කියලා? ෆ්‍රී ස්ටයිල් කොහමද ඇඩප්ට් කරේ? ෆ්‍රී ස්ටයිල් ගැන කතා කරද්දී මුලින්ම මම ස්ටේජ් පර්ෆෝමන්ස් එකක් කරන්න හිතුවේ මට අයිඩිය එක දුන්නේ අතර මැඩම් නිරෝසා ගසාලි. මොකද ඒක පුනේ එක්ස්පෝ ලංකා එකෙන් ඉවෙන්ට් එකක් ඔර්ගනයිස් කරා එක්ස්පෝ ගොට් ටැලන්ට් කියලා. ඉතින් ඒකෙදී මට කිව්වා මට ඒ අයිඩිය එක දුන්නා මෙහෙම ෆුට්බෝල් වලින් මුකුත් කරන්න බැරිද කියලා. ඉතින් එතකොට මම හිතුවා මගේ ළඟ ට්‍රික්ස් ටිකක් තියෙනවා ඇක්ට් එකක් මම හදාගත්තා මියුසික් එකට. ඉතින් මම ස්ටේජ් පර්ෆෝමන්ස් එක කරා, එතනදී මම ඇත්තට වින් කරා. ටර්නින් පොයින්ට් එකක් ලොකු ඒකෙදි. එතනින් පස්සේ තමයි මම ෆ්‍රී ස්ටයිල් වලට ගොඩක් පටන් ගත්තේ. ඊට පස්සේ ෆ්‍රී ස්ටයිල් ඉවෙන්ට් එකක් කරා ලංකාවේ, මම හිතන්නේ පළවෙනි ඉවෙන්ට් එක අර්බන් ෆ්‍රී ස්ටයිල් කියලා. ඒක මම හිතන්නේ හාතිම් නසීර් කියලා මම හිතන්නේ ඒගොල්ලෝ ඒකයි ඒ අය තව ගොඩක් කට්ටිය තමයි ඕගනයිස් කරේ. සෝ එතනින් මම වින් කරාට පස්සේ තමයි මම ගොඩක් ට්‍රික්ස් එහෙම ට්‍රයි කරලා හැමදේ ගැනම ස්ටඩි කරේ ෆ්‍රී ස්ටයිල් ගැන. ඒ එක්කම ඔයා මුල් කාලයේදී රයිට් වින් ගැන කැටර සෙල්ලම් කරා, ඊට පස්සේ පසු කාලයේදී රයිට් වින් බැක් ගැන කැටර සෙල්ලම් කරා, දැන් නැවතත් රයිට් වින් ගැන කැටර සෙල්ලම් කරනවා. ඔයාගේ මේ චේන්ජස් වලින් ඇක්චුලි ඔයා ස්ට්‍රයිකර් ගැන කැටර පටන් ගත්තේ. සෝ මේ පොසිෂන්ස් වලින් ඔයාගේ ෆේවරිට් පොසිෂන් එක මොකක්ද? මේ ඔක්කොගින්ම මම කැමති ඇත්තරම රයිට් වින්ගක් වින් බැක් පොෂන් එක ප්ලේ කරන්න. මොකද මට ලොකු දෙයක් කරන්න පුළුවන් ටීම් එක වෙනුවෙන්. මට ඉස්සරහට ගිහිල්ල සපෝට් කරන්න පුළුවන්, පිටපස්සෙන් සපෝට් කරන්න පුළුවන්. මම කැමති රයිට් වින් බැක් කෙනෙක් විදිහට ප්ලේ කරන්න. ඔයාගේ ප්‍රියතම ක්‍රීඩා සමාජය පාපල ක්‍රීඩා සමාජය කොලම්බ FC අමතර කොලම්බ FC එකෙන් නැතුව වෙන ක්ලබ් එකක් මට චූස් කරන්න කිව්වොත් ඇත්තරම මම ක්ලබ් එකක් වශයෙන් මම ඩිස්ටර්බ් අනිවාර්යෙන් ඩිසිප්ලීන් ගැන මම ෆස්ට් බලලා. මොකද එතකොට මට ඔළුවේ තියෙන ගොඩක් රිනෝන් ටීම් එක ගැන තමයි. ඉතින් මං කියන්නේ අනිත් කට්ටිය ඩිසිප්ලින් නැහැ කියලා. ගොඩක් ටීම්ස් ඉන්නවා, ටීම් ස්පිරිට් එකෙන් සෙල්ලම් කරන කට්ටිය ලයික් ජාවලෙන්, සෝන්ඩස්, ඒගොල්ලෝ අන්තිම වෙනකන් ගිව්අප් කරන්නේ නැහැ. සෝ ඒ වගේ ටීම්ස් වලටත් මම කැමති. මම අනිත් ටීම්ස් වලට හේට් කරනවා කියන නෙමෙයි, රිනෝන්ට කැමති නිසා. ටීම් එකේ කට්ටියයි ඔයාට ඔබ බග් කරන්න හරි ආස. ඔයාට ගල් බග් වෙනවලු. මම හැම එකම විහිළුවෙන් තමයි ඉන්නේ. ඉතින් එතකොට මම හැමෝම බක් කරනවා එක. ඉතින් ගොඩක් බක් බක් කරන ඇත්තරම සිරාජ් ටීම් එකේ. ඔයායි කොලම්බ FC එකට ගොඩක් ලෝයල්. මාට හේතුවක් තියෙනවද ඇයි ඔච්චර ලෝයල්? අවුරුදු 12ක් කියන්නේ ලේසි නෑ, බට් ඔය අවුරුදු 12ක් කරනවා ක්ලබ් එකේ ඉඳලා. ඇයි ඇයි කාබ්බේ කොලම්බ FC ටීම් එකට මම ගොඩක් ලෝයල් කියන එක රීසන් එකක් තමයි මිස සයිෆ් යූසුෆ් නිසා. මොකද එයා මම දකින විදිහට එයා ගොඩක් ෆුට්බෝලට කන්ට්‍රිබියුට් කරනවා. ඉතින් ගොඩක් එයාගේ ගොඩක් ප්ලෑන්ස් තියෙනවා. ඉතින් මම දැන් කොලම්බසිය පටන් ගත්තු දවසෙන් මේ වෙනකන් එයා ගොඩක් ප්ලේස්ලට ක්ලබ් එකට ෆුට්බෝල් වලට ගොඩක් එයා ලොකු ලොකු දේවල් ටිකක් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ කොලම්බ FC ටීම් එක තරම් මට වෙන ටීම් එකක් ඇත්තරම සෙට් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම කොලම්බ FC වලට මිස්ටර් ලෝයල්. අවදාත් මට ඇත්තරම චාන්සස් ආවා මේ කොලම්බ FC නැතුව වෙන ටීම්ස් වල ප්ලේ කරන්න. ඉතින් මම ගියේ නැත්නම් මම ක්ලබ් එකට ගොඩක් කැමති. කරුත් මට ප්‍රශ්නයකුත් දාන්නේ නැහැ. මගේ ෆීඩි මම මගේ සෙල්ලම් කරන ස්ටයිල් එකට මට සෙල්ලම් කරන්න පුළුවන් නිසා. වෙන ක්‍රීඩා සමාජයක් වාට ලොකු ගානක් තියලා ඉන්න කිව්වොත් ඔය යනවද? යන්න රීසන් එකක් තියෙනවද? ඒ ගැන කියන්න පුළුවන්ද?
මම හිතන්නේ මම කොලම්බ FC දාලා වෙන ටීම් එකකට යයි කියලා. මට ඇත්තටම ඔෆර්ස් ආවා. මම හිතුවේ නෑ මම ඒ වගේ ටීම් එකකට ගිහලා ප්ලේ කරන්න පුළුවන් කියලා. මොකද මම ස්පෙෂලි මම සලිබලාගෙන නෙමෙයි ප්ලේ කරන්නේ. මට මගේ තියෙන පැෂන් එකට මගේ තියෙන ඉන්ට්‍රස්ට් එක තමයි මම ෆුට්බෝල් ප්ලේ කරන්නේ. ඒක නිසා මම හිතන්නේ මට වෙන ක්ලබ් එකකින් කතා කරත් මේ වගේ ගානක් දෙන්නම් කියලා මම ලංකාවේ ක්ලබ්ස් වලට නම් මම ඔයාගේ ෆුට්බෝලින් රෝල් මොඩල් ඉන්ස්පයර් කරපු ප්ලේයර් ෆුට්බෝල් රෝල් මොඩල් කැතුත් මම කැමති රොනාල්ඩිනියෝද මොකද එයා ෆ්‍රී ස්ටයිල් ප්ලේයින් දෙකම එයා එක වගේ බැලන්ස් කරන් ගියා ඉතින් මම එයාට ගොඩක් කැමති after a long time national team එකට ආයෙත් රිකෝල් කරලා තියෙනවා ඒක පොඩ්ඩක් කියන්නේ national squad එක ගැන හැම ප්ලේ කෙනෙක්ගේම එක ඩ්‍රීම් එකක් නැෂනල් ප්ලේ කරන එක. ඉතින් මම ඇත්තටම ගිව් අප් කළේ ඉතින් නැෂනල් ටීම් එකේ ප්ලේ කරන එක මොකද මට chance එකක් හම්බුනේ නැති නිසා. හැබැයි මම ගොඩක් ඇත්තටම සතුටුයි නැෂනල් ටීම් එක කතා කරපු එක. ඉතින් මට කියන්න තියෙන්නේ මගේ උපරිම නැෂනල් ටීම් එක ගැන දෙනවා. මොකද ටීම් එක දැන් ගොඩක් පල්ලෙහා ඉන්නේ. ඉතින් මගේ පුළුවන් උපරිම කන්ට්‍රිබියුෂන් එක දීලා අන්තිම ටීම් එකේ සිලෙක්ට් කරන එක තමයි එකම හෝප් එක. මේ අවස්ථාවේදී ෆ්‍රන්ස් රටට ෆ්‍රන්ස් රට වගේ මෙසේජ් එකක්ද රටේ තත්ත්වය ගැන බලලා දැන් තියෙන සිටුවේෂන් එක මුළු ලෝකෙටම එක වගේ තියෙන ත්‍රෙට් එකක්. ඉතින් පුළුවන් තරම් නැති බැරි කටීර අසරණ කටීර උදව් කරන්න තමයි මට කියන්න තියෙන්නේ. ගෙදරට එලා පරිස්සමෙන් ඉන්න මේ කීවර යනකම්. මොකද අපි රෙඩි ගියොත් තමයි ඒකේ අපිට ඒක හැදෙන්න තියෙන පර්සන්ටේජ් එක වැඩි තියෙන්නේ. ඉතින් ඒක නිසා ස්ටේ සේෆ් එවරිවන්. Thank you Nilan, thank you so much for joining. Really appreciate it. බොහොම ස්තුතියි අපේ ආරාධනය පිළිගෙන ඉන්ටර්විව් එකට. ඉදිරියේදීත් හමු වෙමු. All the best and stay safe.